ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක තමයි අපේ පුංචි දුල පුතාලා මේ අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, මම ඊයේ දවසේ අපේ දරුවන් එක්ක කතා කළේ කාසි සහ නෝට්ටු අතර නෝට්ටු කීපයක් පිළිබඳව. රුපියල් 10, රුපියල් 20, රුපියල් 50, රුපියල් 100 ආදී නෝට්ටුවල තියෙන විශේෂිත රූප පිළිබඳව මං අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කළා. මං අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්නේ භාවිතයේ තියෙන රුපියල් 500 නෝට්ටුව සහ රුපියල් 1000 නෝට්ටුව පිළිබඳව. පුංචි දුවේ පුතේ, රුපියල් 500 නෝට්ටුව දම් පාටින් යුක්තයි. ඒ වගේම රුපියල් 1000 නෝට්ටුව කොළ පාටින් යුක්තයි. මම දැන් අද මේ අපේ පුංචි දුල පුතාලත් එක්ක මේ නෝට්ටු දෙකේ තියෙන රූප පිළිබඳව කතා කරන්නේ නැහැ. මම අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්න හිතුවේ මේ නෝට්ටු දෙකේ තියෙන සුවිශේෂී ලක්ෂණ කීපයක් ගැන. බලන්නකෝ, සෑම මුදල් නෝට්ටුවක් තුලම තියෙනවා අංකයක්. අපේ පුංචි දුල පුතාලා දැකලා තියෙනවා රුපියල් 500 නෝට්ටුවක් තුල තියෙන එක් අංකයක්, එක් සංඛ්‍යාවක්. ඒ ආකාරයේම මුදල් නෝට්ටුවක රුපියල් 500ක නෑ. මම මේකින් කියන්නේ එක සංඛ්‍යාවක් තියෙන්නේ, නැත්තම් එක අණු අංකයක් තියෙන්නේ එක නෝට්ටුවක පමණයි. ඒක තමයි මුදල් නෝට්ටුවල තියෙන සුවිශේෂී ලක්ෂණය. එකම ආකාරයේ අංක දෙකක් තියෙන නෝට්ටු දෙකක් තියෙනවා නම් ඒවා වලංගු මුදල් නෝට්ටු නොවේ. මේ මුදල් නෝට්ටුවේ තියෙන අංකයේ පිළිබඳව කතා කළොත් පුංචි දුවේ පුතේ, මේ අංක පුංචි තැන ඉඳලා විශාල වෙමින් යන්නේ. උදාහරණයකට කිව්වොතින් අංක 2, 7, 8, 9 ඔය විදියට තිබුණොත් අංක 2 කුඩයි, අංක 7 ඊට වඩා විශාලයි, අංක 8 ඊට වඩා විශාලයි, අංක 9 ඊට වඩා විශාලයි. එහෙනම් මේ නෝට්ටුවේ අංක යොදලා තියෙන්නේ ක්‍රමානුකූලව විශාල වෙන විදියට. උන අපේ පුංචි දුල පුතාලා මේ ගැන ඉතා හොඳින් බලන්න ඕනේ. ඊළඟ පුංචි දුවේ පුතේ, අරගන්නකො මේ නෝට්ටුවක් අරගෙන බලන්න. අපේ පුංචි දුවට පුතාට S2 වහලා පුළුවනිද මේ අතේ ගැටෙන යම් සලකුණු කීපයක් හඳුනගන්න කියලා. අපි S2 ඇරලා මේ මුදල් නෝට්ටුවල තියෙන සලකුණු දිහා බැලුවාම අපිට ඒක හඳුනගන්න පුළුවන්. මම දැන් අපේ පුංචි දුවට පුතාට කියන්නේ S2 වහගෙන මුදල් නෝට්ටුවක් අතට අරගෙන අපේ පුංචි දුවට පුතාට පුළුවනිද මේ මුදල් නෝට්ටුව කීයද කියලා කියන්න. ඔන්න අපිට නම් ඒක අමාරුයි. ඒ වුණාට පුංචි දුවේ පුතේ, අපේ අන්ධ උදවිය, ඇස්පේ නැති අය මුදල් නෝට්ටුව අත ගාලා බලලා මේ මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් 500යි, රුපියල් 100යි, රුපියල් 1000යි මේ විදියට කියනවා. ඔන්න අද අපේ පුංචි දුල පුතාලා උත්සාහ කරන්න ඕනේ මේ කොයි විදිය සලකුණකින්ද දැස් වසාගෙන මේ මුදල් නෝට්ටුවේ වටිනාකම කියන්න පුළුවන් වෙන්නේ කියලා හොයලා බලන්න. දැන් මම අද අපේ පුංචි දුවට පුතාට කිව්වනේ මුදල් නෝට්ටුව තුල තියෙන රූප ගැන නෙමෙයි මං කතා කරන්න කියලා. ඔන්න මම මුදල් නෝට්ටුව තුල තියෙන සංකේත ගැන තමයි කතා කළේ. එම සලකුණු වලින් පුළුවන්කම තියෙනවා එහි වටිනාකම කීයද කියලා කියන්න. පුංචි දුව පුතා දන්නවා මේ මුදල් පාඩම අපිට එන්නේ ගණිතය පෙළපත තුල. එතකොට අපේ පුංචි දුව පුතා හොඳින් මතක තියාගන්න ගණිතයට මේ මුදල් නෝට්ටුවල තියෙන සංකේත රූප පිළිබඳව නෙවෙයි, ඊට යා ගියපු ඒ තුලින් අපි මුදල් භාවිත කරලා මිල ගණන් සංසන්දනය කරලා ගණිත ගැටලු විසඳන්න, එහෙම නැත්නම් යම් භාණ්ඩයක් මිලදීගෙන එහි ගෙවීම කරන්න පුරුදු වෙන්න ඕනේ. එහිදී අපි තවක් වැදගත් කාරණයකට අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි පුංචි දුවේ පුතේ,
රුපියල් 100 නෝට්ටුවක් අපිට මාරු කරගන්න රුපියල් 20 නෝට්ටු වලින් සහ 10 නෝට්ටු වලින් පුළුවන්. 20 නෝට්ටු නම් කීයක් වමනා වෙනවද, 10 නෝට්ටු නම් කීයක් වමනා වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් මේ සරල ගැටලුව අපි දන්නවා 20 නෝට්ටු 5යි 10 නෝට්ටු 10යි. එතකොට පුංචි දූපතේ රුපියල් 500 නෝට්ටු අපිට මාරු කරගන්න පුළුවන්, කුඩා කුඩා ඒකක වලට වෙන් කරගන්න පුළුවන්. 100 නෝට්ටු වලින්, 50 නෝට්ටු වලින් සහ 10 20 වලින්. එතකොට මේ අවබෝධය අපිට තියෙන්න ඕනේ. බිල් පතක මිල දර්ශනයක අපි දක්වා තිබෙන මිල ගණන් වලින් බඩු මිලදී ගත්තහම රුපියල් 500 නෝට්ටුවකින් එය ගෙවා දැමුවොත් ඉතුරු ලැබෙන නෝට්ටු සහ කාසි පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ශිෂ්‍යත්ව විභාගයේදී අපෙන් අහනවා රුපියල් 135ක් වටිනා භාණ්ඩයක් මිලටගෙන රුපියල් 500 නෝට්ටුවක් ලබා දුන්නේ නම් ලැබෙන ඉතිරි මුදල ලබා ගත හැකි අඩුම කාසි සහ නෝට්ටු ප්‍රමාණය කුමක්ද? අන රුපියල් 500කින් 135ක් අයින් කරාම ලැබෙන උත්තරය නැත්නම් ලැබෙන පිළිතුර ගෙවා දමන්න ඕනේ අඩුම කාසි සහ නෝට්ටු ප්‍රමාණයකින්. ඒතොර අපේ පුංචි දුව පුතා දන්න ඕනේ එකම එක කාසියක් භාවිත කරන්න පුළුවන් රුපියල් 135 ඉඳලා රුපියල් 140 වෙනකම්. ඊළඟට අපිට 150ට තව රුපියල් 10ක් යෙදුවාම හරි. ඒක 10ේ නෝට්ටු 1යි. ඔන්න ඊළඟට අපි රුපියල් 200 දක්වා යන්න තවත් රුපියල් 50ේ නෝට්ටුවක් භාවිත කරනවා. ඊළඟට අපිට තව රුපියල් 300ක් ඉතුරුයි. ඒ රුපියල් 300 අපිට රුපියල් 100ේ නෝට්ටු 3කින් තමයි ගෙවන්න පුළුවන්, එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ගෙවන ලද මුදලේ ඉඳලා දෙන ලද මුදල් නෝට්ටුව දක්වා ක්‍රමානුකූලව එකතු කරමින් ගියාම අපිට පුළුවන්කම ලැබෙනවා අඩුම නෝට්ටු සංඛ්‍යාව සහ ගෙවිය හැකි කාසි සංඛ්‍යාව පිළිබඳව පිළිතුරු ලබා ගන්න. ඉතින් මේ වගේ සරල ගැටලු වල ඉඳලා සංකීර්ණ ගැටලු දක්වා මුදල් භාවිතයේ තුලින් පිළිතුරු සොයා ගන්න අපේ පුංචි දුව පුතාට සිද්ධ වෙනවා. ඉතින් බොහෝ වෙලාවට මිල දර්ශන ආශ්‍රයෙන් අපෙන් ප්‍රශ්න අහනවා. පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 120ක ග්‍රෑම් 200ක මිල කීයද කියලා අහන්න පුළුවන්. අන්න එතකොට අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් පිළිබඳව අදහසක් තියෙන්න ඕනේ. ඒ සංකල්පය පුළුවන් වෙලා තියෙන්න ඕනේ. කිලෝග්‍රෑම් එක 5කට බෙදුනොත් තමයි ග්‍රෑම් 200 ලැබෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. එතකොට කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 නම් ග්‍රෑම් 200ක් අරගන්නකොට මේ රුපියල් 120ත් නැවත 5ෙන් වෙන් වෙන්න ඕනේ, 5ට බෙදෙන්න ඕනේ කියලා අපි දැනගන්න ඕනේ. අන්න එතකොට අපේ පුංචි දුව පුතාට පුළුවන්කම ලැබෙනවා ග්‍රෑම් 200ක මුදල කොපමණද කියලා හොයාගන්න. කොහොමද හොයන්නේ? රුපියල් 120 5ෙන් බෙදලා. එහෙනම් පුංචි දුව පුතේ මේ මුදල් පාඩමේදී අපිට වැදගත්ම කාරණේ තමයි ගණිත ගැටලු විසඳන්නට මේ මුදල් ඒකක කුඩා කුඩා කොටස් වලට වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව අත්විඳලා තියෙන්න ඕනේ. එහෙනම් හොඳයි පුංචි දුව පුතේ, අපි නැවත අපේ පුංචි දුල පුතාලා සඳුද දවසේ හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි